ඊ දවසේ අපේ ශාසනාතරණය පැවිදි වෙන භික්ෂුන් වහන්සේ නමකට වික්ෂුණියකට තියෙන සාමණේර සීලයේ සිල්පද 10න් සිල්පද කීයක් තියෙන්නේ 10යි 10ත් එක සීකියා තියෙනවා අයිමත් 75ක් සීකියා 75යි එතකොට මේ සීකියා 75යි සිල්පද 10යි එයින් පළවෙනි සීකපත් තුන අපි පුළුවන් විදිහට විස්තර කරගත්තා ප්‍රාණඝාතයෙන් වැළකිය යුතුයි සොරකමින් වැළකිය යුතුයි බොරු කීමෙන් වැළකිය යුතුයි අද එනවා හතරවෙනි ශික්ෂාපදයට මුසාවාදා වේරමණී දැන් මේක ගොඩක් කලාවට බිඳෙන්න පහසු සීකපදේ ඉතාල ලිහිල් වශයෙන් හරි ඉක්මනින් මේක කැඩෙන්න පුළුවන් 100න් හිටියේ නැත්නම් මේක දැන් කෙනෙක් අපෙන් දෙයක් අහනවා අහනකොට අපි බොරුවක් කිව්වොත් එතකොට සිල්පද බිඳනවා කෙනෙක් කියන ඔබ මරනවා ඇත්ත කීපිය මරනවද ඇත්ත කියනවාද ඇත්ත කියනවානේ කියන්න තෝ මරනවා එහෙම එක හරි එතකොට ඒක තියා පරිස්සමෙන් කියන්නෝනේ ඉතින් ඒ නිසා සම්බන්ධකම් අඩු කරගෙන කතාවල් අඩු කරගත්තා මේ කියන සිල්පද අඩුෙන් තමයි කැඩෙන්නේ කැඩෙන්නෙම නැහැ මොකද අපි කතා බහ වැඩි වුණානේ බොරු කියන්න වෙන්නේ අපෙන් ගිවිස්සලා අහන තරමට අපි යන්න ඕනේ කාත් එක්කවත් කතාවට ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන එහෙම කවුරුත් ඇවිල්ලා අහන්නේ නැහැ බය කරලා ඇත්තම කියන්න නැත්තම් මෙහෙමයි කියලා නමුත් කොහොම නමුත් මෙතන තියෙනවා කියන කාරණේ බොරුවක් වෙන්න ඕන අනුන් රවට්ටන අදහස තියෙන්න ඕන. දැන් ඊ අපි කරුණු කිව්වනේ දැන් කියන්න බලන්න මතකද බලමු. සතෙක් මැරීමේ සීකපදේ කැඩෙන්න මොනවද කරුණු කීයක් සම්පූර්ණ වෙන්න ඕනද? කරුණු 5යි. කියන්න බලන්න. සතෙක් වෙන්න ඕන. ආ සතේ බව දැනගන්නත් ඕන. පණ තියෙන්න ඕනේ. දෙවස්සේ මරණ චේතනා උපක්‍රම කරනවා එකෙන් මැරෙන්නත් හරිනේ එතකොට ඔය පහම සම්පූර්ණ නොවුනොත් එකක් හරි අඩු වුනොත් ඒ ප්‍රාණඝාත කියන අකුසලයේ හෝ සිල්පද විඳීම වෙන්නේ නැහැ සොරකම ගැනත් අපි කතා කළා ඒකෙත් අංග 5යි මොනවාද අනුසතු බව දෙයක් වෙන්නවා දෙක ඒ බව දැනගන්නවා අනුසතු බව දැනගන්නවා තුන ගැනීමේ හොරසිත හොරසිත උපක්‍රම කිරීම කිරීමෙන් කෙස් ගහක් තරම් හෝ සොලවන්න ඕන ඒ කියන භාණ්ඩයක් වගේ නම් ගන්න. ඉතින් ඒක ඩිජිටල් ක්‍රමයට උරගම් කරද්දී එහෙම ඒක වෙනස් වෙනවා ටිකක්. හොලවන්න බෑනේ ඒවා. එතකොට ඒවයි මූල්‍ය ගණදනවලදී වංචා කරන්න පුළුවන්. එහෙම තැන් තියෙනවා. එතකොට ඒක එහෙම අයිති වෙනවා. මේ ගොඩක් ක්‍රම තියෙන හොරකමට. අද කාලේ පොතේ තියෙනට අතට වෙනස් විදිය ක්‍රමවේද ලෝකේ හොයාගෙන තියෙනවා ඒව දැනු දැනගෙනගෙන දැනුවත් වෙන්න ඉතින් මෙතන පැවිදි වෙන්නේ හොරකම් කරන්න වෙන නිසා පෙච්චරම ඒ පස්සේ යන්න ඕනෙත් නැහැ ඔය මංගොල්ල කන වගේ වැඩ කරන අයට තමයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න තියෙන්නේ හොරකම් කරන්න බලාපොරොත්තුවක් නැහැ කාගේවත් දේවල් එහෙනම් ඒ නිසා එතනි පරිස්සම් වෙනවා තව කෙනෙක්ගේ දෙයක් ගන්නකොට අහලා ගන්න පුරුදු වෙන්න ඕනේ නැත්නම් විශ්වාසග්‍රහයෙන් ගන්න ඕනේ කෙනෙක්ගේ දෙයක් ඉල්ලන් ඇවිල්ලා අපි ගව පොතක් පිච්චිලා ඒ ස්වාමීන් වහන්සේට ඇහුණ නිතරම පොතකෝ පොතකෝ කියලා. ඒ නිසා එවැනි තැන්වලදී මේකේ වන්දියවත් ගෙවන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ නැති වෙච්ච දේ අනුව එච්චරයි තියෙන්නේ. ඊට වඩා හිතන්න ගියොත් නිවන් දකින්න බැරි වෙනවා. නැත්නම් සීලේම නවතින්නේ නෝ අපිට. ඇයි මේ සීලේ ගැනම වද වෙනෝනිය? අනේ වගේ අතින් කූඹියේ පෑගුණා. සීල කරුණක් දන්නේ නැහැ නේ. දැන් කොච්චර කියලා දිනව හිත නැත්තම් වෙන්නේ නැහැ කියලා. නමුත් මෙයාට හරියට හිතෙනවා. එහෙමයි ඉන්න. ඒක මම මේ කියන්නේ. ඉච්චර හිතන්න එපා. නොහිතන්නත් එපා. මැද ප්‍රතිපදාවි සීලය ගැන හිතන්න. ඔය ඕනම සිල්පදයක් කැඩුණා කියමු. මැරෙන්න ඕනේ නැහැ. ගුරුවරයා වෙත ගිහලා අනේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම වැබැද්දියක් මට වුණා කියලා වෙච්ච දේ කියලා සමාවත් අරගෙන සිල්පද ටික අයිල්ල ගන්නවා. සමාදන් වෙනවා ඉච්චරයි. එහෙම සරල වැඩක් මේකේ තියෙනවා. ඒක රකින්නවා නම් Tamanට
ලේසි මොකද්ද ලේසි සමාධිය ඇති කරගන්න දැන් මේ සිල්පද වලින් කැඩෙන්නේ මොනවද සංවරය සමාධිය කැඩෙන්නේ ඒ සංවරය නැති වෙනකොට සමාධියත් නොදැනීම නැති වෙනවා ඉතින් මේවයි සංවර වෙනවා කියන්නේ ඔය තේරෙන හරි ලේසි භාවනා කරගන්න තමන්ට තියෙන සිල්පද ටිකනේ මේ දැන් කියලා දෙන්නේ දැන් පැවිදි වුණා මේව තමයි රකින්න තියෙන්නේ වෙනමකුත් නැහැ රකින්න අර පොඩි පොඩි ඒවා තියෙන ලුණු කන්න එපා ඒ වගේව තමයි තියෙන්නේ අර උපසම්පදා සීලෙ ඒව ලොකු දේවල් නෙවෙයි කියලා දැන් මේ උපාසිකාවත් මට කවුන කියවල එච්චර අමාරු නැහැ කියලා ඒවා අමාරු මොනවද මෙන්න මේ ටික වචනේ පරිස්සම් කරගන්න බොරු කියනවා කියලා නේ ඒතර එක කියන විතරනේ ලියලා පෙන්නන්න පුළුවන් ලියුමකින් බොරුවක් අත්පා සංඥා කරන්න පුළුවන් ඉඟි බිඟි පාන්න පුළුවන් ඒතර ඒකත් බොරුවක් බවට පත් වෙනවා ඉඟි කරන්න පුළුවන් ඇස් වලින් සංඥා කරන්න පුළුවන් ඒ කියන දේ එයාට තේරුම් යන්නත් ඕන එතකොට තමයි මුසාවාදසික පදේ දැන් අයි බලමු කියන කරුණ බොරුවක් වෙන්නත් ඕන පළවෙනි එක දෙවෙනි එක අනුන් රවටන අදහස තුන කීමෙන් හෝ ලිවීමෙන් හෝ අත්පාදීන් සංඥා කිරීමෙන් බොරුව අනුන්ට අඟවන්න ඕන තම් කියන්න ඕන වචනෙන් හරි කියන්න ඕන කිව්ව දෙයට අනුව එයා රැවටෙනවා නැත්නම් තේරුම් ගන්න ඕන ඒක රැවටුනේ නැති වුණත් බොරුවක් වෙන්නේ නැහැ දැන් අපි බොරුව කියනවා මහන්සි වෙලා හැබැයි අහන කෙනා රැවටුනේ නැත්තම් එයා දන්නවනේ සාමාන්‍යයෙන් දැන් අපේ ඉන්න එක පාසක මහත්තයෙක් එයා එනකොටම අපි දන්න මෙයා කියන්නේ බොරු ඉතින් එයා ලස්සනට කතා ගොතලා අපිට කියනකොට අපි තිනාවි අහන් ඉන්නවා ඇයි මේ යකා කියන්නේම බොරු කියලා අපි දන්න නිසා එතකොට මේ මනුස්සයට පෞසිද්ධ වෙන්නේ නැහැ ඇයි අපි රැවටිලා නැහැ කියලා නේ බොරුවක් කියන්නේ නමුත් අර අහන කෙනා රැවටෙන්නේ නැහැ චේතනා වුණත් සම්පූර්ණ වෙන්නේ නැහැ කර්ම රැස් වෙන්නේ නැහැ ඇයි අහන කෙනා රැවටුනොත් තමයි පාපේ බලවත් වෙන්නේ අපි මාසයක් හරි අවුරුද්දක් හරි රැවටලා හිටියගේ මොකටද අහලා බොරු නේද එතකොට අන්න පව වැඩි දැන් මම මේ පාඩමට කලින් කිව්ව එක බොරුවක් කියපු කතාවක් නේ කෙනෙක් ඉතින් ඒව අපේ පින නිසා වැඩි කල් අපි රැවටුන්නේ නැහැ නමුත් රැවටිච්ච වාර ගානකට එයාට අකුසල් රැස් වෙනවා එතකොට එතන නිවන් මගම වැහිලා යනවා ඇයි එතනින් පස්සේ කල්යාණ මිත්‍රයා යාට උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මේ බොරුකාරයෙක් මෙයාට නම් උදව් කරන්න බයයි මොකද මෙච්චර බොරු මට කියලා දිනවා ඉස්සරහට තා කොච්චර බොරු කියයිද කොරයිද අපි දන්නවද මේකනේ ඒ නිසා බොරු කියන්න පුළුවන් කෙනාට කරන්න බැරි පවක් නැහැ මොකද බොරු කරන කෙනාට ඕන පවක් කරලා කියන්න පුළුවන් කරේ කලේ නැහැ කියලා මාන්න එක නිසා භාග්‍යතුන් වහන්සේ කියනවා නත්ති පාපං අකාරියම් මුසාවද්දස ජන්තුනෝ බොරු කියන කෙනාට කරන්න නොහැකි පාපයක් නැත කියලා නම් බොරුවේ ආදීනව බලන්න ඕනේ මොනවද බොරුවේ ආදීනව බොරු කියන කෙනාගේ වචනේ කවුරුත් පිළිගන්නේ නැහැ. සමාජ ඉස්සරහා යා අපවාදයට ලක් වෙන මොකක්ද යාර තියෙන නම බොරුකාරයා. වංචා කාරයා කියලා නමක් හැදෙනවා. එතකොට යා සමාජයේ පිළිගන්නේ නැහැ. උපනුපන්තන යයි කටින් ලොකු ගඳක් එනවා. අපි දන්න කුණු මාළු ගඳ වගේ එනවා. එහෙම එනවා. ඒකට එන්න විද්‍යාත්මක හේතුව කියනවා අර කුස වටේ තියෙන පටලයක්. ඒක සෙම් පටලයක්. ඒ සෙම් පටලේ තුනී වීමෙන් තමයි ගඳ එන්නේ. ඒක එන්නේ ආමාශය තියෙන ගඳ එන්නේ ඔය එළියට. ඒකේ කුණු ගඳක් එන්නේ. ඒක එන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක්ගේ සෙම් පටලේ ගණ නම්. හොඳට තදට තියෙනවා නම් ඒ අර වැසිකිලි පියන වගේ තමයි සෙම් පටලේ කියන්නේ. මේක ඇරුණොත් අර වැසිකිලි වලේ ගඳ ඔක්කොම එළියට කටින් එන්නේ. ඉතින් බලන්න කර්මාන රූප වෙන හැටි ඒක. බොරු කියන්න කියන්න එයාගේ අර සෙම් පටලේ තුනී වෙලා ගඳ එළියට එන. ඒකයි වෙන්නේ. ඒවත් එහෙම තමයි. කේලං බොරුව හිස් වචන පරුස වචන හතරටම තියෙන විපාකෙ තමයි කට ගඳ ගන්නව. තව සමහර අයගේ දත් අපිලිවලට පිටනවා. දත් අතර හිඩැස් වැඩි වෙනවා. අර හුස්මේ සූසු ගාල යන්නේ. ඔව් මේ වචන පිට. එතකොට ඒක වෙනවා. නල දත් වැඩි වෙනවා. ඒ කියන්නේ සමහර දත් වෙනවනේ මේ හරියෙන්. තල් ඇතුලෙත් වෙනවා. ආ එක දතකනේ යකාගේ දත වගේ තනියෙන්. එහෙම මන් දෙකල තියෙන ඇවිල්ලා තියෙනවා. ගලවන්නේ නැව තනි කර. ඒ කියන්නේ මේ දත් ඇන්දේ නෙවෙයි. තල්ලෙන් එනවා දත්. අමාරු වෙන්නේ. දැන් අපේ නංගි කෙනෙක් හිටියා ඥාති වෙන. එයාගේ තල්ල නැහැ. උපති. තල්ල නැහැ. ඉතින් ඒක හදලා මේ සත්කම් කළා ගොඩක් අමාරුවෙන් කතා කරන්න පුළුවන් උනේ. තල්ල නැත්නම් කතා කරන්න බෑනේ. දිව දිව කොට වෙනවා. ගොළු වෙනවා. නලගෙන ඔය ලස්සන දන්නේ මං කියන්නේ අර නිකන් විකෘතිය වෙනවනේ එහෙම මේ කියන හදන්න බැරි තරම එනවා සමහර දත් ඒක තියෙනවා ඉතින් දන්නේ නැහැ ඉතින් හරියටම කියන්න බෑ එහෙම කියලා තියෙනවා පිළිවෙලට දත් දෙන්නේ ඒකයි කියලා දැන් පොඩි කාලේ දත් තියෙන්නේ අම්මගෙන් අහලා බලන්න ලස්සනට තිබුණද කියලා පොඩි කාලේ හැලුණට පස්සේ නෝගෙන්නේ දිව ගෑවම හරි මේ කියලා නේ අර එහෙම මෙන් එනවා අපෙත් එහෙම තමයි
කිරිදත් වගේ ලස්සන නෑ මේ දත්. මේවා ටිකන් පොල් දත් කියලා මේවට කියන්නේ. අර නිකන් දැති දැති තියෙන මේවායි. මේවා කියන කපන්න පුළුවන්. ඉතින් ඒක නෙමෙයි මම මේ කිව්වේ. ඉතා අවලස්සන විදියට කට පිහිටනවා. ඊළඟට දිවේ මොකක්ද තියෙන්නේ? දිව කොට වෙනවා. දිව කොට වෙනවා. දිව දෙකක් තියෙන්නේ නේද? දිව දෙකක් තියෙන කාටේ? සර්පයන්ට, සර්පයන්ට. දෙකක් තියෙන දෙක දිව ඇවිල්ලා දෙකට බෙදෙනවා. මේ දෙපැත්තට. දිව දෙකේ කතා කියන කියන්නේ මොකද්ද? කියන දේ පිහිටා ඉන්නේ නෑ බොරු කියනවා. වංචාවල් කරනවා. ඉතින් මේක ගිහි සමාජයේ දැන් සුලබයි. හැබැයි පැවිද්දන් අතරත් ඔක ඇති වුණොත් අන්නේ පැවිද්දට තියෙන ගරුත්වය නැති වෙන. ඔබ වහන්සේ මට බොරු කිව්වා කියලා චෝදනා කළොත් එහෙම. අන්න බලන්න. ඔබ වහන්සේ බොරුකාරයෙක් කියලා කිව්වොත් එහෙම. කොච්චර ලැජ්ජයිද? ලැජ්ජාවක් තියෙන භික්ෂුව කරන ලැජ්ජයි. ලැජ්ජ නැති එක්කෙනට ඒත් ගානන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. එන අපි සංවර විය යුතු හොඳම සිල්පදයක් මේ අපි කතා කරන්නේ. මේක ඉතින් සල්ලි විදන් වෙන්නවත් පෙට්‍රල් පිච්චෙන්නවත් නැති එකක්. අකුසල කර්මය මොකද්ද හේතුව? කට අරින්න විතරයි තියෙන්නේ. දිව පෙරලෙන්න විතරයි තියෙන්නේ. කට අරපු ගමන් මේක කරන්න පුළුවන්. මේ වචනයෙන් කරන අකුසල් හරිම ලේසි කරන්න. ඇයි? මහන්සියක් නැහැ. හැබැයි ගෙවන්න ගියා අර වගේ ගොඩක් ප්‍රශ්න වලට මොන දෙන්නට සිද්ධ වෙනවා. සමහරට ඒ කෙනා කියන වචන ඇත්ත වුණත් පිළිගන්නේ නැහැ සසරෙදි. දැන් සත්‍ය කතා අරපුවාගේ ලක්ෂණ තමයි යමක් තමන් කිව්ව ගමන් තව කෙනෙක්ට ඒක පිළිගන්නවා. ඊනවට ඒක කරලා දෙනවා. දෙයක් ඉල්ලීමක් කර ගමන් කරලා දෙනවා. දැන් අපේ ලොකු සන්නාසගේ ජීවිතේ මෙතන අපි දකින්න පුළුවන් ඕන වෙලාවක. කාට හරි කාගේ හරි මොනවා හරි ඉල්ලුවොත්ම දෙනවා. නොදී ඉන්න බෑ. කියන වචනේ පිළිගන්නවා. ඒ වචනේ ශක්තිය මේ හැමදේම හැදුනේ වචනේ ශක්තියට. වෙන මොකටවත් නෙවෙයි මේ මැජික් පෙන්නලවත් උඩින් ගිහිල්ලවත් මුකුත් කරලා මේ ආන බලන්න සත්‍ය කතා කළොත් ඒක තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. මුසාවාසික පදේ බිඳෙන්නේ හේතුවක් තමයි අර කියන අංග ටික එකතු වෙන්න එපයි. එයා දැනගන්නත් ඕනනේ මේ බොරුව. තේරුම් ගන්නත් ඕන. හොඳට නොඇසීමෙන් හෝ බසන දැනීමෙන් හෝ අසන්නා කියන දේ තේරුම් නොගත හොත් සික පදේ නොබිදේ. හරියට ඇහිලා නැතුව හෝ කියන දේ තේරුම් නැතුව හෝ එයාට මේක තේරුම් නැත්නම් මේක රැවටුන්නේ නැහැ කියන එකනේ. තේරුම් නැත්නම් සික පදේ බිඳෙන්නේ නැහැ. සිංහල බස නොදන්නෙකුට සිංහලෙන් කොතෙක් බොරු කියෝ. දැන් සුද්දෙක්ට අපි අල්ලගෙන බොරු කියන සිංහලෙන් ඌ ඔළුව වණවන ඉන්න මොකෝ තේරෙන්නේ නෑ. එතකොට සිල්පදේ බිඳෙන්නේ නෑ. බොරු කීමේ චේතනාවෙන් තොරව කියන අසත්‍යද සිකපද නොවේද අපි දන්නේ නෑ. දැන් ළඟදී උනාර බුරුමේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය එක අන්තර්ජාලය පුරා පැතිරුණා එක. ඒක පස්සේ දැනගත්ත කේම් ක්‍රමයක් කියලා. ඒක අර මගේ චැනල් එකෙත් දාලා තිබුණා. මේ අපිත් රැවටුණා ඇත්තට. මුල් උදේවරුයි අපිත් රැවටුණා. මොකද ඒක ඇත්තටම ඉස්සන්නාසේ නැගිටලා පුටුවෙන් ඇවිල්ලා මේ හාන්සි වෙලා අන්තිමට මුකුත් නෑ හෙල්ලෙන්නේ. නිසල්මන් වෙනවා. සමාධිය සම්බදුන. අපි හිතුවේ දැන් මේ නිරෝධ සමාපත්තිය සම්බදුන මේ රහතන් වහන්සේ විරුණම් පැකලා තමයි දාලා තිබුණේ. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඒක බොරුවක් කියලා අපි දන්නේ නැහනේ. ඉතින් අර ඒක අපි අනිත් අයට කියන මෙන්න රහතන් වහන්සේගෙන පිරිනවම් පාන බලලා සතුටු වෙන අනුමෝදන් වෙන කියලා ඉතින් යාළුවන්ට යවනවා කියමු. දැන් අපි දැනගෙනද කියලා තියෙන්නේ? නැහැ අපි කවුරු හරි කියපු දෙයක් ඇත්ත වශයෙන් පිළිගෙන කොහොමද එතන සාධකක් තියෙනවා. මොකද එයා හාන්සි වෙනවා ඊට පස්සේ උස්සගෙන යනවා. උස්සගෙන ඉල ඊළඟ වීඩියෝ ටික දාලා නැහැ. ඒ ටික පස්සේ හොයා ගන්නකොට ඒකේ තියෙනවා ගිහිල්ලා මෙයා වෙන තැනකින් මතු වෙනවා. හොල්ලල හොල්ලල හැරවනවා. හැරවලා එයාට වෙන සාන්ති කර්මයක් තමයි කරලා තියෙන බලන්න කෙම් ක්‍රමයක් එක. අසනීපසෝ කරන ඒ බුරුම රටේ කෙම් ක්‍රමය. එහෙ හිටපොයි දන්න ඕක. අපි දන්නේ අපි ලංකාවේ හිටිය මෙච්චර කාලෙ. ඉතින් අන්තිමට පැය භාගයක් පැයක් දෙකක් විතර අපි ඔක්කොම රහතන් වහන්සේගෙන පිරුණම් පැවා කියලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් සාදුකාර දෙදි හිටියා. ඉතින් මම යෝජනා කරේ අපි හැමෝටම ඒ රැවටිච්ච අයට ඒක හොඳයි ඒ රැවටිල්ල. ඇයි? ඒ කියන්නේ එකක් එහෙම එකක් අනිත් එක කුසාසිත ඇති වුණා. අපිට හිතුනේ ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් කියලා. එතකොට ඒ කුසාසිත නැති වෙන්නේ නැහැ. අර ඒක දැනගත්තට පස්සේ අපි ඒක රැක ගන්න දැනගන්නවා. නා අපිට ඇති වෙච්ච සිත හොඳයි. ඒක මෝඩ වුණත් කමක් නැහැ. ශ්‍රද්ධාවනේ. නේද? ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් කියලා අපි හිතලා පැහැදුනානේ. එතකොට රහතුන් කෙරෙහි පැහැදීම අපිට තියෙනවා. ඒක බොරුව කරපු කෙනාට ඒකයි. නමුත් අපි දැනගත්තට පස්සේ තවදුරටත් උපේක්ෂක වෙනවා. ඒක ඉතින් එහෙම නෙවෙයි. මේකයි ඇත්ත කියලා. ආන් මේ වගේ කාරණාවල්දී කියන එක බොරුවක් වෙන්නේ නැහැ කියලා. ඒ අපිත් දන්නේ නැතුවනේ අපි කියලා තියෙන්නේ. අපිත් විස්තරේ
දන්න ඊළඟට ධර්ම කාරණයක් වුණාද අපි හරියට දන්නේ නැතුව මතකේ නැතුව අමතක වෙලා අපි කියනවා ඒ කීම නිසා යාළුවෝ හිතන්න බුලා මම බොරු කිව්වත් දන්නේ නැහැ ඒකත් දන්නේ නැති කම නිසා තමයි කියලා තින් පාඩන්නේ නැති නිසා කරුණු හතරක් තියෙනකොට අපි තුනක් කියනවා දුක්ඛාරය සත්‍යයි සමුදය නිරෝධ මාර්ගය කියන්නේ අමතක වෙනවා හත් චතුරාර්ය සත්‍ය කොහොමද ඒතකොට ඒක බොරුවක් වෙන්නේ නැහැ මොකද දන්නේ නැති කමෙන් හෝ කරුණු අමතක වීමෙන් තමයි ආයෙක කියලා තියෙන්නේ ඊට පස්සේ තව එකක් තියෙනවා කවට කමටුවද බොරුවක් කියවහොත් සිකපදයේ බිඳි සාමණේරයා පරිජිවේ විහිළුවටවත් බොරු කියන්න බෑ ඔව් විහිළුවට කියන්න බෑ ඒක වෙන්නේ යාළුකම් වැඩි වුණාම ඔන්න විහිළු කරන්න යනවා එතකොට විහිළුවට රවට්ටනවා කෙනෙක්ව දැන් අප්‍රේල් පළවෙනිදට එහෙම ගොඩක් අය ඒක කරනවලු සාමාන්‍ය සමාජයේ එතකොට ස්වාමින්වහන්සේ අප්‍රේල් පළවෙනිද කියලා කියන්න බෑනේ බොරු විහිළු කරන්න බෑ දැන් බොරු මොනවා සාමාන්‍ය ආච්චි මැරුණා සීයමලා වැඩ කරන අය පිස්සුල ගොඩක් කියනවා යාච්චිල සීල හැමදාම මැරෙනවා යාළුවා නේද අසනීපේ රයිස්පිරිතාලේ මොකටද වැඩට නොයා ඉන්න ආන් එතකොට ඒක එහෙම කිව්වයි කියලා වේරෙන්න පුළුවන්කම නැහැ එහෙනම් විහිළුවටවත් බොරු කියන්න එපයි කියනවා විහිළුවට කිව්වත් සිකපදේ කැඩෙනවා මොකද එයා රැවටෙන නිසා පරිජීවය කියන එක තේරෙනවනේ ඉතින් සාමණේරයාගේ සාමණේර සීල නැති වෙනවා ආයි පැවිද්ද ලබා ගන්න සිද්ධ වෙනවා උපාසිකාවන්ට නම් සිල් සමාදන් වෙන්න සිද්ධ වෙනවා බොහෝ සෙයින් සාමණේරයන් පරිජීවන්නේ මේ සිකපදේ කඩාගෙනය අන්න දැක්කනේ ගොඩක් අයගේ සිල් කැඩෙන්නේ මොකෙන්ද මේ සිල් පදේ අනිත්‍යව කඩා ගන්න ලේසි නෑ ටිකක් මහන්සි වෙන්න ඕන කුඩා ළමුන්ට සාමාන්‍ය ප්‍රകൃතියෙන් බොරු කීමේ පුරුදු තියෙනවා දැන් ඔය රාහුල ස්වාමීන් වහන්සේට පව අම්බලට්ටික රාහුලව සූත්‍රය අවවාද කරන්නේ කුඩා බොරුවක්වත් කියන්න එපා කියලානේ අර ඇතා උපමාවෙන් කියන්නේ ඇතා හොඬ වැරැද්දක් ගන්නකම් බය වෙන්න කාරිය නෑ හොඬ වැල ඉස්සුවත් ඉවරයි කියලා කියන්නේ යුද්ධයට දිවි දෙවෙනි කොට යනකොට හොඬ වැල උස්සලනක් තියෙන්නේ කට පරිස්සම් කරන් ඉන්නකම් ඇතා බය වෙන්න කාරණා නාන්නේ වගේ වචනේ පරිස්සම් කරන්න කියලා ඒ අවුරුදු 7 ස්වාමීන් වහන්සේට රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කලා ඉතින් සමහරවිට බොරු කීමේ පුරුද්ද උපතින්ම පිරලා සසර පුරුද්ද. ඉතින් යාටත් ඒ ප්‍රශ්න තියෙනවා. ඒක කතානේ කියන්නේ නේද? ඒක අපේ චේතනාවක් නෑ රවට්ටන එක නේද? ඉතින් ඇත්තටම වශයෙන් අපිට තියෙන යාළ නිදි කර ඈ. බත් කැවීමේ චේතනාව ඕ ඒක තමයි. ඉතින් චේතනාව ඇත්තටම යහපන් නිසා ඒවට කියන බොරු නෙවෙයි. ඒවට කියන්නේ වෙන මෙහෙමයි. සම්‍යක් ප්‍රයෝග සම්‍යක් ප්‍රයෝග දානටි දැනගෙන ඉන්න ඕන ගොඩක්. ඉතින් කාන්තාවන් නම් ඒක දැනගෙන ඉන්න එපා. නේද? සාමාන්‍යයෙන් දැන් බස් එක යනකොට කවුරු හරි ඇහුවොත් බඳලාද කියලා තියෙන. නැති වුණා බඳලායි කියලා කිව්වොත් බේරෙන්න පුළුවන් නේ. ලේසි. නැත්තම් මුද්දක් හරි දාන්න යන්න ඕන අර ඇඟිල්ලට. ඉතින් ඒකට කියන්නේ බොරු නෙවෙයි. ඒකට කියන්නේ සම්‍යක් ප්‍රයෝග. තමාගේ ජීවිතය රැක ගැනීමට පහසුව ඒක රකවරණය වෙනුවෙන් කරන්න වෙන්නේ. ඇත්ත හැමෝටම කියන් ඉන්න කිව්වොත් මම දික්ක අසාදයි කිව්වොත් හරි මම මගේ මහත්තයා මැරලා හරි මගේ මහත්තයා රට හරි කියන්න කිව්වොත් එහෙම මිනිසුන්ට අන්තිර මේ ගෑනු මනසට පාරි බැහැලා යනවත් බැරි වෙනවා. අන්න එවැනි තැන් වල මම මේ කියන්නේ තුනේ හැම දෙයකට අපි උදාහරණයක් ගත්තොත් හොඳම උදාහරණේ තියෙන අපේ ඉතිහාසයේ දුටුගම රජතුමයි තිස්ස කුමාරයා යුද්ධ වෙලාවේ තිස්ස කුමාරයා දෙවෙනි වතාවේ පැරදෙනවා. පළවෙනි වතාවේ පැරදුනේ අයියා අයියා පැනලා ගිහින් ඇඟුණානේ. දෙවෙනි වතාවේ මල්ලි පැරදිලා ආ දුවනවා දෙමට මල් විහාරෙට. දුබ්බුත්තල තියෙන එක. යාම දැන් රජතුමා පස්සෙන් පන්න යනවා. ගියා ගිහිල්ලා ඉක්මනට ඇඳ යට හැංගිනවා. ඇවිල්ලා අහනවා මේ තිස්සේ ආවද ස්වාමීන් වහන්සේ. තිස්සේ ඇඳ උඩ නැත. යරණි ඇඳ උඩ නෙවෙයි යටනින්. ඉතින් අර කුල දෙටුවන්ගෙන් එහම බලෙන් උදුරගෙන යාමේ සිරිතක් රජවරුන්ට ඒ කාලේ තිබිලා නැහැ. හරි ඉවසුවා. يعني ස්වාමීන් වහන්සේ පුදුම කරුත්වයක් තිබිලා තියෙන රජවරුන්ගේ. කියන්නේ කුල දේවතාව කියලා කියලා තියෙන පවුලේ දෙවියෝ. මේ ස්වාමීන් වහන්සේලා. එතුමාගේ සිරිතකුත් තිබුණානේ සංඝයාර නදී වළඳන්නේ නැහැ කියන එක අනුභව කරන්නේ මිරිස්තලියක් වළඳලානේ මිරිස වැටි හැදි දඬුවමට ඒ තරම් සිරිතක් තිබුණ නිසා ගත්තේ නැහැ ඉතින් ආන්න හිටියා රැකවල් දාගෙන බලනකොට බැරිම තැන ඇඳක් උඩ මේ තිස්ස කුමාරයා තියලා සිවුරෙන් වහගෙන මලසිරුරක් වගේ එළියට අරන් යනවා මගදිකෝ තිස්සම ලැජ්ජ නැද්ද මේ කුල දෙටුවන්ගේ කර පිටින් යන්නේ කියලා බස්සගෙන ඉතින් සමාව දීලා සමගි කරලා පස්සේ හරි ගියා. ඉතින් එතන පේන අන්න සම්මය ප්‍රයෝගයේ රහතන් වහන්සේලා පවා යොදලා තියෙනවා තව කෙනෙක්ගේ ජීවිතය බේරගන්න. ඒක අසාර්ථක වෙන්න පුළුවන් නමුත් උත්සාහ කරලා තියෙනවා. හරිනේ? ඒ නිසා ඇඳෙහි නෑ. කොහෙද ඉන්නේ? ඇඳ යට. එච්චරයි. අපි කිව්වේ ඇඳෙහි නෑ කියලා නේද? ඊට වඩා කතා කරන්න යන්නේ ඒතර අහුවෙනවනේ. අර කිව්ව පාඩුවේ හිටියා. දාන්නේ නෑ, දැක්කේ නෑ, ඇහුනේ නෑ වගේව කියන්න පුළුවන්.
තව කෙනෙක් අපේ ගෙදර හැංගිලා ඉන හොරෙක් පොලිසියෙන් එනවා. කිව්වොත් මොකද වෙන්නේ? අර වගේම තමයි. ඇද කුදලගෙන ගිහිල්ලා මේ මිනිස්සයා දඬුවම් දීලා ගොඩ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අනිත් එක සොරාගෙන් අපිට මරුම් කන්නත් වෙන්නත් පුළුවන්. අල්ල දුන්නයි කියලා. ඒ නිසා කියනවා අනේ අපි රාළහම අපි නම් දැක්කේ නෑ. අපි මේ ගේ ඇතුලේ පාඩුවේ හිටියා. ඒ වගේ ඉබේ එනවා. ඉතින් බය වෙන්න කාරිනේ අවගෙන එනවා. ඒතර එතෙන්දි වෙනවා කාටවත් අනතුරක් නෑ ඒකේ. අපි උත්සාහ කරේ හොඳ චේතනාවෙන් කෙනෙකුගේ ජීවිතේ බේරා ගැනීමටයි. ඉතින් ධර්මයේ වෙනුවෙන්, සාසනයේ වෙනුවෙන්, අපේ සීලයේ වෙනුවෙන් අපිට යම් යම් දේ කියන්න වෙනවා නම් කෙනෙකුට එතෙන්දි ඒකට නම් කරනවා නමක් සම්‍යක් ප්‍රයෝගය. සම්‍යක් කියන්නේ යහපත් කියන එක. ප්‍රයෝගය කියන උපක්‍රමයට. මේව උපක්‍රම. හරිද? බොරු කියන්නේ වෙන වෙන වර්ගයකක්. ඒ බොරු කියන්නේ සම්පූර්ණම අසත්‍ය වන වැරදි දෙයක්. තව කෙනෙක්ගෙන් දෙයක් ගන්න හරි රවට්ටන්න හරි තමයි අපි ඒක කියන්නේ. එතකොට අපේ දේ රැක ගන්න, දේපල රැක ගන්න, ධනිය රැක ගන්න, දේවක් වැඩිපුර රැස් කර ගන්න සමහරට බොරු කියනවා. ඒ ඔක්කොම අයිති වෙන. ගොඩක් මුදලාල්ලට එහෙම ওই බොරු කියන එක කරන්න යනවා. මුදලාල්ල කඩවල වල ඉන්නේ බොරු කියන හරියට. ඉතින් ඒ නිසා අපිට ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සියලුම දේ ලැබෙනවා. දානෙත් ලැබෙනවා, ගිලම්පසත් ලැබෙනවා. දැන් ඉතින් වචනේ පරිස්සම් කරන් ඉන්නයි තියෙන. දැන් ලොකු සයන්නාස උඩ ඉන්නවා. දන්න හොඳටම ඉන්න බව. ඉරිසියාව නිසා කියන ලොකු සයන්නාස නැහැ. ඇයි? ඒතර ලොකු සයන්නාසට හම්බෙන්න ඕනේ නැහැ. දායකයෝම සයන්නාසේ සුවපත් වේවා කියලා හරි නැත්තම් නේද? මොකද චේතනා කියලා බලන්න ඕනේ. එතකොට දැන් අපි විපස්සායක නමක් වශයෙන් අපිට කියන්න පුළුවන් නැහැ කියලා ඒක ප්‍රයෝගයක් තමයි. ඕකනේ තරහට කියන මේ ලොකු හාමුදුරුව මොකටද ඔච්චර හම්බ වෙන්නේ? මාව හම්බ වෙන කවුරුත් දෙන්නේ නැහැ කියලා සයන්නාස කෙනෙක් හිතනවා ගෝලෙට්. එයා මොන චේතනාවද කියලා තියෙන තරහෙන්. එතකොට ඒක බොරුවක් වෙනව, රැවටෙනවා සහ ඒකෙන් පවකුත් සිද්ධ වෙනවා. එන ඔන්න තත්ත්වය. බොරු කීමේ පුරුද්ද අත් නොහරන සාමණේරයාට හැම කල්මෙම දුස්සීලෝ වාසය කියන සිල්වත් නැහැ නේ. හැමදෙස්සෙම සිල් අලුත් කරන්න යන්න එපා. ඒතොර ඔය කරන්නත් බෑනේ. දවස ගානේ බොරු කියනකොට දවස ගානකින් ලොකු සයන්නදලට කියන්න බෑනේ මා සිල් දෙන්නේ මේ සිල් ගැඩුණයි කියලා. ඒක කරදරයක්නේ. ඒ නිසා යාට වැඩිපුර වාරයක් වෙන්නේ දුස්සීලෝ තමයි වාසය කරන්නේ. ඒක ඉතා භයානකයි. සත්‍යවාදී භාවය ශ්‍රමණයෙකුට අනිවාර්යෙන් තිබිය යුතුයි. ගිහි අයගෙන් අපි වෙන්ගෙන උසස්ම ගුණය තමයි සත්‍ය වචනේ. අත වචී සංවරය. ඔය ස්වාමීන් වහන්සේට කියන්නේ පරුස වචන කියන අය නෙවෙයි තෙරුවන් සරණයි සුවපත් වේවා පින්වත් මහත්තයා උපාසිකාව ඕමනේ වතාරන්න. ඉතින් තරහ ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තරහ නොගී හිටියක් ඉන්න තාක් කල් ස්වාමීන් වහන්සේලා හරි සංවරයි කරුණාබර වචන. ඒ හඬ ඇහුණත් අපිට ඒ වචන උන්වහන්සේලා දෙක කතා කරත් අපි හිත සැනසෙනවා කියන තත්ත්වෙට එන්න ඕනේ. හරි එහෙනම් ඒක තේරුණානේ. ළඟට තියෙන ඉතින් කිසි දෙයක් අදාළ නැති එකක් මේ අයට සුරාමේරය මජ්ජපමා දට්ටාන වේරමණී. කලින් බීලත් නැහැ දැන් බොන්නෙත් නැහැ. දැන් බොන අමෘතේ නේද? යමෙක් විදර්ශන වඩනවා නම් අන්නකෝ අමෘතේ වළඳනවායි කියලා. ඉතින් මේ සුරාවෙන් වැළකීම කියන්නේ දැන් දැනගන්න ඕනේ මේක මත් වෙන දෙයක්. සුරාවක් වෙන්න ඕනේ ඒක බොන චේතනාව තියෙන්න ඕන. එච්චරයි. චේතනාව තියෙනවා. චේතනාද නම්මදි බොන්නත් ඕනනේ. පානය කිරීමේ උත්සාහය සහ ශරීර ගත. එතකොට ඒක ඉන්ජෙක්ෂන් මාර්ගෙන් දෙන්නත් පුළුවන්. එතකොට ඒක මොන මාර්ගෙන් හරි මේක ඇඟට ඇතුල් වුණොත් තමයි සිල්පදේ වෙන්නේ. හරි. එතකොට ඒක කියාගෙන යන්නම්. මෙහි මදය කියනුවේ බලවත් මෝහයෙන් යුක්ත වන උඩඟුකමට. ප්‍රමාදයයි කියනුවේ කාය දුෂ්චරිතය, වාක් දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතයන්නි පස්කම් සොයේ සිතාලවා වාසය කිරීමටයි. ප්‍රමාදය ඇතිවන්නේ මදය ඇතිවීම නිසාය. මද ප්‍රමාද දෙකට හේතු වන රාරක්වාදී බීම වර්ගයකින් පිනිබිදක් පමණ වූද පානය කිරීමෙන් මේසික පදය බිඳේ. මදයට හා ප්‍රමාදයට හේතු වන කංසාදී ද්‍රව්‍ය කෑමද සුරාපානයට අයත්. නොදැන වූද සුරාපානය කිරීමෙන් උපසම්පන්න භික්ෂූන්ට පචිතිය වැත්තේ. සාමණේර සීලය බිඳෙන්නේ සුරාවක් බව දැන සුරාපානය කිරීමේ අදහසින්ම සුරාපානය කළහොත් පමණයි. පුවක් දුම්කොළ ආදීෙහිද මත් කරවන ස්වභාවයක් ඇත්තේය. ඒවයින් වන මත් ශරීරය ක්ලාන්ත වීම පමණකි. ඒ මත් ගතිය බුලත් සහ නැපුවක් සහ දුම්කොළවල ඒක මත් වෙනවා කිව්වට මේ ක්ලාන්තයක් විතරයිලු. ඉහතකී මද ප්‍රමාද ඒවයින් ඇති වෙන්නේ නැති නිසා බුලත් කෑව කියලා ප්‍රශ්නයක් නැහැ කියනවා. රාරක්කු වගේ බොන්න එපා කියලා මේ කියන්නේ විහිළුවටවත්. වැරදිලා පෙවුණත් පචිතයවතක් වෙන උපසම්පදාන සාමණේරණං බිඳෙන්නේ නැහැ. දැනගෙන බිව්වොත්
පැවිද්ද නැති වෙන සාමාන්‍ය කෙනාට. මදය මද්ය ගන්ධය රසය වැනි මද්ය මිශ්‍ර බෙහෙත් පාවිච්චියෙන් සිකපද නොබිදේ කියන ඔය කියන්නේ අරිෂ්ඨ වර්ග වලට ආසව වර්ග වලට අරිෂ්ඨ වලත් ඔය රසය තියෙනවනේ රසයේ සහ සරගතිය අරිෂ්ඨ බොන්න සමහරට ආසයි කෙනෙක්. ඉතින් ඒක ඕනකොට දැනගන්න මේක මේ මත් වෙන බොනව නෙවෙයි ලෙඩ සනීප වෙන බොනවා කියලා ප්‍රත්‍යක්ෂාවෙන් බොන්න ඕන. රෝග සුවවීම පිණිස වළඳන මද ප්‍රමාදෙන් හේතු නොවන මද්ය ගන්ධය ඇති අරිෂ්ඨ ආශ්‍රවයන් වැළඳීමෙන් වරදක් නැහැ කියලා කියනවා. ඊළඟ 6 වෙනි සිකපදයේ ඔන්න නවිකාල භෝජනා වේරමණී. බත් ව්‍යංජන කැවිලි පෙවිලි පළතුරු ආදී යාවකාලික ආහාරයන් නොකල්ලි වැළඳීමෙන් වැළකීමයි විකාල භෝජනා වේරමණී කියලා කියන්නේ. ත්‍රුදේ අරුණුදා වෙන වෙලාව හොයා ගන්න ඕන එක අපි සාමාන්‍ය අද දැන් මේ කාලේ 5:30යි කිව්වා. සමහරට 5ටත් ඕක වෙනවා. යම් යම් කාලවල අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර කාලවලට 5ට වෙනවා 5:10. ඔය වයසින් ගිහලා උපරිම එනවා 5:30. මේ 5:30 35 වගේ තමයි උපරිම එන්නේ. නැත්නම් අනිත් කාලවලට ටිකක් කලින් අරුණ උදා වෙනවා. අරුණ බලා ගන්නත් අපි ක්‍රමයක් කියලා තියෙනවා නේද? ගොනෙක් වගේ සතෙක් දුරදී අඳුර ගන්න පුළුවන් S2 න් බලලා එතන අරුණ උදා වෙලා කියලා කියනවා. ඉතින් අපේ ස්ථානයේදී පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද මෙතනට එළිය වැඩි නිසා කලින්ම එළිය වැටෙනවා. ඉතින් අරක බලලා කරන කෙනාට ඉතින් එහෙම තමයි තීරණට එන්න වෙන්නේ. දැන් chart එකක් නැතිනම් දැන් chart එක තියෙනකොට අපි දන්නා දැන් විද්‍යාත්මකව බලපු ක්‍රමයට නම් 5:30ට තමයි දැන් අරුණ උදා වෙන්නේ. ඊට පෙර එළිය වැටිලා ඇති සමහරට. ඒකට අපි හේත් වැටි. මොකද මේක එළිය උඩනේ තියෙන්නේ. උඩ තියෙන නිසා සහ ගස් අඩුයි. ඒසම් පේනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවල් දැනගන්න මධ්‍යහන එනවා 12ත් 12යි 20ත් අතර. අන්න ඒ අතර කාලේ අරුණෝදී ඉඳන් මධ්‍යහනි දක්වා කාලය තුලදී කන බොන දේවල් කාලා බීලා අවසන් කරන්නට ඕනේ. ඒ අතර කාලයේදී කන්න පුළුවන් බත් පිට්ටු ආදී දේවල් සුප් වර්ග තැඹිලි වර්ග වළඳන්න කැපයි. එතනින් පස්සේ කැප නැහැ. මධ්‍යහනෙන් පස්සේ කන්නේ නැහැ බොන්නේ නැහැ. පිටි වර්ග වගේ බොන්නේත් නැ නේද? ඒතර අරුණ උදා වෙන තුරු ඉන්න වෙනවා ඔය ඉස්සලා පිටි බොනවා නම් නැත්තම් සිල්පදේ බෙදෙන්න වෙනවා නේ ආන්න එක. දැන් පිටි මේ දවස්වල බිව්වද? අතහැරියද වැඩේ? අමාරුයි කියලා නේද? බිව්වම නැහැ පා වුණා. කමන්න නැහැ ඒක. වතුර වැඩියෙන් බොන්න. ඕ. ඒකත් හොඳයි. වැය බෑ ඒක තමයි. ඒක පිටි බොන්න ආස නම් 9ට විතර බී ගන්න. 9ට දවල්ට මදිනවනේ. ඕ එන ඕන්නේ ඉතින් ආසාඩු බොනෝ නෙවෙයිනේ. ඒවා ඉතින් අර කියනවනේ කීයක මේ වෛද්‍යවරුත් හොඳ නැහැ බොනේක කියලා නේද? පාම් ඔයිල් තියෙ ගියා එක එක තින් ලෙඩ දා ගන්න ඕනේ නැහැ. පිරිසිදු වතුර නිවල බොන්න. උණු වතුර හොඳටම හොඳයි. ඒවා වැඩිපුර පානය කළා කය ශක්තිමත් කරගන්න. ඒ කියන්නේ නිරෝගීමත් කරගන්න. කෑම අඩු නැගලා ලෙඩ වෙන්නේ නැහැ. කෑම අඩු වෙන තරමට සාමාන්‍ය මට්ටමට කෑම ඕනේ. ගොඩක් වැඩිපුර කනකොට ලෙඩ වැඩි. ඒක නෙමෙයි දීලා තියෙන ඉසකපදයකොත්. තුන් වේලෙම කාලා නිකන් හිටියම ස්වාමීන් වහන්සේට කොහොමද ලෙඩ වැඩි වෙනව? ඉතින් දෙවේලක් වළඳන එකනොත් සක්මන් කිරීම ආදී මේ සමනය කරගන්න ඕනේ මේ ආහාර ජීර්ණය වෙන විදියට. සක්මන් කරන්න කියන්නේ ඒකයි. ආහාර වේලක් වළඳු ගමන් පොඩ්ඩක් හරි සක්මන් කරන්න කියනවා. ඒ නිරෝගී බව හදා ගන්න ඕන. කායික ශක්තිය හදා ගන්න. ඇයි හේතුව? මල්ලෝ පොර කරන්නද? නෑ හොසුවසේ භාවනා කරගන්න. තුන රෝගී වැඩි වුණොත් දැන් අපිට පින අදත් එක්කිනේ රෝගී වුණානේ. එහෙම ලෙඩ වුණාම වෙන්නේ අපි දවසෙම තියෙන අර වැඩපිළිවෙල කරගන්න ලැබෙන්නේ නෑ. පින් කරගන්න ලැබෙන්නේ නෑ. ඔහේ නිදා ගන්න වෙනවා අර ඇතුළටලා. ඉතින් කොච්චර අවාසනාවක්ද ඒක නේද? අසනීපයක් උණයි කියන්නේ අපිට මේ සතුටක් වෙන්න දෙයක් නෑ ඒකේ. ඒතකොට ඒකෙන් වෙන්නේ අපිට නිවන් දකින්න දීච්ච කාලයේ ප්‍රමාද නිසා අර කය පරිස්සම් කරන්න ඕන නිසා කියනවා ආහාර අඩුවෙන් ගන්න වතුර වැඩියෙන් බොන්න. ඉතින් ඒ නිසා මේ කුණප කොටස්නේ වැඩෙන්නේ. කුණපයන් ගොඩක් තමයි රැස් වෙන්නේ ආහාර වලින්. ඒක ප්‍රමාණයට ගත්තම හොඳටම ඇති. කියන කන්න නැතුව ඉන්න එපා මේක අහලා. ප්‍රමාණයට කෑම කන්න ඕන. පුළුවන් වෙලාවට දැන් ඔය උදේ දාණේ වළඳන්න පුළුවන් කැපයි. ඒ කැපදේශයක් කරන්න ඕනේ මම උදේට කන්නේ කියලා එහෙම වැඩිපුර ගන්න ඕනෙත් නැහැ. උදේටත් වළඳනවා ටිකක් දවල්ටත් වළඳනවා. කෙනෙක්ට ඕනම නම් එක වෙලක් වළඳන්න. ඒක දෙකම බැලන්ස් කරලා එකපාරින් වැඩිපුර වැළඳුවර කමක් නැහැ ඒක. දැන් දවල් විතරක් නම් වළඳන්නේ. උදේ විතරයි නම් වළඳන්නේ. ඕ ඒ වෙලට ටික වැඩිපුර ගන්න ඕනේ. ඒක
වෙන්නේ ඉතින් අර කිව්ව පහසුත් අපි දූතාංගයක් තියෙනනේ එහෙම දූතාංගෙදි වෙන්නේ ආහාර තෘෂ්ණාව අඩු වෙනවා ඒතර කීප වතාවක් අතසේදීම භාජනසේදීම කියන ආදීන නැති වෙන හරි ලේසි ඒතකොට ගොඩාක් දුර නම් කුටියකින් හොඳට තේරෙනවා මට නම් තේරෙනවා ඉතින් දෙපාරක් එන්නේ අපි අරින්න අවුවෙත් එන්න ඕන දවල්ට නම් ඔව් ඒතර හිතනවා නේ මේක නොවලද නොවලද ඉන්න පුළුවන් හොඳ නමුත් දායකයන් ඉද සතුරු කරන්න ඕන නිසා අපි එන්න ඕනේ අපදා ඉස්සර දැන් නැයෙත් ඕනේ නමුත් මේ මේ පැත්තේ ඉන්නෝ නම් මඩිනවා මම අර පැත්තේ නම් ඉතින් මට තියෙන පොඩි වරප්‍රසාදයක් මට කවුරු හරි දාන ගෙනල්ලා දෙන නිසා ඒක ටික මම බාර ගන්නවා නමුත් ඉතින් රිලවුන්ට වාසිය දාට ඒයි සායනා ජලඳුවේ නැත්තම් කාටද ඉතුරු ටික රිලවුන්ට දෙන්න වෙනවා ඒක තමයි විශේෂත්වය මේකේ තියෙන මේ කෑම කියන එක ලොකුවට දැනෙන්නේ නැහැ කාලයක් යනකොට අපිට ඒ මේ ප්‍රීතියත් එක්ක නේද භාවනාවේ ලැබෙන ප්‍රීතියයි සීලෙන් ලැබිච්ච ප්‍රීතියයි විවේක සුවයත් එක්ක gederin වල රාගදේශමෝ වැඩි නිසා ආහාර වැය වෙන වැඩි ඕචිස ඒ ඒවට වැය වෙනවනේ ඒකට ඒ ක්‍රියාකාරකම් වලට මානසික ඒ මානසික වැය තියෙන වේගයට උනත් තව වැය වෙනවා දැන් අපිට එහෙම වැය වෙන්නේ නැහැ ලොකුට රාගදේශමෝ අඩුනම් වැය වෙනව අඩුයි ඒ නිසා ක්‍රියාකාරකමත් අඩුයි ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට තිබුණම ඇති එක වේලකුත් ඇති සමහරට ඉතින් ඕනනම් දෙකම ගන්න සම්බර කරලා ගන්න උදේ ටිකක් වළඳනවා දවල්ට ටිකක් වළඳනවා කදා අධහනේ වෙන ඒක ඇත්ත මානසික පීඩනේ එතකොටත් යනවා කන්න ඕන ඒක ඇත්ත දැන් ඒක අඩු වෙලානේ දැන් ඇත්තෙම නැහැ නැති අර නිකන් වතුරේ පා වෙනවා වගේ තමයි තියෙන්නේ නිදහස් ඉතින් ඒ නිසා මේ ඒක වාසනාවක් ඉතින් ඒක කරන්න පුළුවන් නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ පනවල තියෙන්නේ ඔය ආනිසංසය ලැබෙන බව දන්නවනේ පැවිද්දේ පැවිදුනාමනේ අද බලන ආරණ්‍ය වාසයන් ඇතුළේ දිය වැඩියා වැඩිලායි කොලෙස්ටරෝල් වැඩි කියලා හරි ලොකුවට අහන්න ලැබෙන්නේ නැහැනේ අපිට හරි කෙට්ටු වෙන උන්නාන්සලා ආන්න රහස මොකද්ද අල්ප ආහාර ගැනීම නමුත් අපිට පේන විහාරස්ථාන වල අපේ සන්නාසලට එක්ක දිය වැඩියා කොලෙස්ටරෝල් හරි ලෙඩ ගොඩවලයි මේ ආහාර වල සමබරතාවය මදි එතනදී පරිස්සම් වීමක් නැහැ දැන් මේ පරිස්සම් වීම ඉබේටම ලැබෙනවා විනය ශික්ෂාව දෙක රකින්නකොට හරිනේ එහෙනම් මහා කරුණික බුදු නුවණින් තුන්කල් බලා පනෝපු සිල්පද මේව වෙනස් කරන්න කාටවත් බෑ තමන්ට බැරි නම් කඩන එක වෙනම එක එහෙම නෙවෙයි කියලා කියන්න බෑ එහෙනම් අපි හිතමු අපි කනවා කියලා කවුරු හරි මම හරි එතකොට මට කියන්න බෑ එහෙම එක සිල්පදයක් නැහැ ඔක ඉතින් ඉස්සර පනෝපු එකක් දැන් එහෙම නැහැ කියන්න බෑ මම පිළිගන්නවනේ මම කරන්නේ වැරද්දක් ඒක මගේ ශක්තිය නැතිකම නිසා මම මේක කරන්නේ හැබැයි භාග්‍යතුන් වහන්සේගේ සිල්පදිය ඇත්ත ඒක රැක්කොත් ආනිසංස තියෙනවා රැක්කොත් ආදීනවා අර අසනීපාදී හැදෙනවා තුන් පාරක් අත හොදන්න වෙනවා ඇයි උදේත් වැළඳුවා දවල්ුත් වැළඳුවා රැටත් කෑවා වැළඳුවේ නැහැ කෑවා රැට වළඳන්න බෑනේ නේ අකපෑ රැට කෑවා කාපු වෙලාවට මොකද වෙන්නේ භාජන හොදන්න වෙනවා අත හොදන්නත් වෙනවා එහෙමවත් නැහැ ඉතින් එහෙමවත් දෙන්නේ නැහැ අපේ වැඩිහිටියෝ එහෙම තමයි කරලා තියෙන්නේ අපේ වණ්ඩි සංසවත් කවුරුවත් මැරෙන්න ගියත් කන්න එපා කියලා තමයි අපිට කියලා තියෙන්නේ ඔව් ඔය ලොකු මෑණියොත් කියන්නේ නැතිනේ නේද ඔය පලා ටිකක් මිරිකලා යොස ටික හරි බීලා ඉන්න කිව්වයි කියලා පලා මිටක් අරගෙන එහෙ ඒ තමයි පැරණි උතුමන්ගේ සීලය නැත්නම් වල සංසල ගැන හරි හොඳටම සීල රැකපු අය ඒ ලොකු මෑණියන්ගේ ගුරුතුමා ඉතා ඉතායිකුණි අපවත් වුණා උන්වහන්සේ අවුරුදු 56 ඉතින් ඒක වාසනාවන්ත අවදියක් ඒ කාලේ දැන් එච්චරම නැහැ දැන් එක එක හේතු නිසා ඔය දේවල් අඩු වෙලා තියෙන සීලය කියන එක නමුත් ඉස්සර ඒ මුල් කාලේ හරියටම කරලා තියෙනවා තාක්ෂණයේ දියුණු නැහැ නේ කාලේ සම්බන්ධකම් අඩුයිනේ ඉතින් හරි විවේකයෙන් ඒසයන්ස් කන්ද ගැහෙන්නේ නැතුව තිබිලා තියෙනවා නමුත් ඉක්මනටම අපවත් වෙලා තියෙනවා ඉතින් පස්සේ තමයි ඒසයන්ස් බොහොම සිල්වත් උන්නාසින වැඩ හිටි අනු ගණක් වෙනවා අපි කියන අර ලොකු මෑණියන්ගේ ගුරු සයන්නාසි ඉතින් කියලා දිලා තියෙන එහෙමයි මේක කන්නේ නැතුව හරි මේ වැඩේ හරි කොයි කොල ටිකක් කාලා හරි නේද කරකොල තියෙන දම්ම ගත්ත කෑ ඒක කෑම කියන එක නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මටත් මට ඒක බය නැතුව කියන්න පුළුවන් ඒක ලොකු දෙයක් නැහැ ඒක අවශ්‍ය වෙන්නේ බඩගින්නට බඩගින්නේ නැතුව ඉතින් කන්න වෙන ලාවල් තියෙනවා ඉතින් ඒ චාරිත්‍රයට කන්න එපේ දාන ගෙනත් දුන්නවනේ ඉතින් බත් වළඳන්න බැරි නම් තැඹිලි ටිකක් වළඳලා ඉන්නත් පුළුවන් එන ආහාර අල්ප වීම අපි සලකන නිතරම භාවනාවට රුකුලක්. ඕනට වඩා ගත්තොත් ඒක භාවනාවට බාධා. ඒ බත් මත එනෝනේ. අනිත් දේ හොඳ ආහාර ගන්න ඕන හැබැයි. පෝෂදායී ආහාර ගන්න ඕන. නැත්තම් වෙන්නේ භාවනා වැඩෙන්නේ නැහැ. එතනත් ඒ ආහාරෝජා වෙනු ප්‍රඥා කොටසක් වැඩිනවා. ඒකනේ කියන්නේ ආයු වන්නු සුකම් බලං නේද?
ආයුෂ වරණ සැපවල ප්‍රඥා පහම වැඩෙනවා දාණය කෑමෝලි. එතකොට මේ වැඩෙන විදියට පෝෂණීය ආහාර ගන්නවා ඒ ගැනීම හේතු වෙනවා ආහාර සප්පායට. එතකොට භාවනා වැඩෙන එක හේතුවක් තමයි කෑම. එතකොට කෑම ප්‍රතික්ෂේප කරන්න බෑ. හොඳ කෑම તો අපිට ලැබෙනවා නම් අපි කැමති දේවල් භාවනා වැඩෙනවා. වැටකොළිය පතෝලයිම ලැබෙනවා නදිකටම. බලන් ඉඳද්දි භාවනා වැඩෙන්නේ නෑ පිරිහෙනවා. ඇයි ඉතින්? යා කැමතිම නෑ පතෝල වලට. මං මම වගේ කෙනෙක්ට. පතෝල කන්න කැමති නැත්තම් පතෝලම දෙනවා කියමු යා උපාසකම්මල කියලා. ඉතින් වැඩෙන්නේ නෑ. උඹලා කඩ කැල්ලක්වත් දෙන්නේ නෑ. නේද? ඉතින් ඒ සයන්ස බලන් ඉන්න උඹලා කඩයක් ලැබේවා කියලා. දෙන්නේ නෑ. සිල්වත් කරන්න දින. එතකොට වෙන්නේ උන්වහන්සේගේ ප්‍රීතිය ඇති වෙන්නේ මේ ආහාර අසප්පාය. එතකොට එතන ඉන්නත් බෑ. මොකද දාන්නේ නැහැ කියලා. ඉතින් කෑමන තු මොකුත් කරන්න බෑනේ. සබ්බේ සත්තා ආහාරට ටිකා කියනවා. ඉතින් ඒක ආහාරට ටිකා කෝඩ තියෙන. කන්න බැරි જાති නංගනක් දෙන්න මොනව කරන්නේ? බොහොම අමාරුවෙන් වළඳලා ඉතින් ඊටු ටික රිලවුන්ට දාන්න වෙන්නේ. මෙහෙ නේ මං කියන්නේ. තව අපි තැන් වලට ගියා අපිට මේ ප්‍රශ්න වලට මොන දෙන්න වෙනවා. මොකද අපි උපුරුදු ආහාරට අවේ තැන් වල ගන්න බෑ. දෙන්නේ නැහැ. ඉතින් සමහර ඇනිත් දාන් ඉන කරවල කෑල්ලක් අ මේ පැත්ත ගේන්න තහනම්. මේ ආරන්නට. ඒ බෝඩ් පව ගහලා දෙන සමහර තියෙන. එතකොට මිනිස්සු බයටම කරවල ගේන්නේ නැහැ. මිනිස්සු කනවා. ඒ හාමුදුරන්ට දෙන්නේ නැහැ. මොකද බෝඩ් ගහලා නැති. එතකොට අපි හිතමු බලපිටියේ පැත්තේ හරි මේ දකුණු පළාත කෙනෙක් ගිහලා වහනනොත් අනිවාර්යයෙන් එයාගේ අංගයක් තමයි හැමදාම මාළු කණේ කෙනෙක් gedara කන හැමදාම මාළු කනවා. ඒවත් පැතිවල. කනවා ගමු වෙන්නේ වේ. හදාගෙන. අමුෙන් කන්නේ. අර අපේ පැත්තේ තංගල්ලේ ඇමති කෙනෙක් අමුෙන් මාළු කෑවා. කොරෝනා කාලේ මාළු කන්නේ නැතුව ඉඳියානේ කට්ටිය පෑලියකට ප්‍රශ්නෙන් පස්සේ. පස්සේ ඒ මහත්තයා කිව්වා මේ මාධ්‍ය සාකච්ඡාවේ නෑ මම පෙන්නන්නම්. මාළු වල කොරෝනා නෑ මං අමුෙන් හරි කාලා පෙන්නන්නම් කියලා ඇත්තටම කෑවා. අමුෙන් කෑවා. කැමරා ඉස්සරහා. එහෙම જાතියයි තමයි මේ පැත්තේ ඉන්නේ දකුණු පළාතේ. අමුෙන් හරි කනවා මාළු. ඉතින් ඒක හොඳට හදලා ගත්තම කොහොමත් කන්න කැමති. ඉතින් මම මේ කියන්න ගියේ මේවා මේ රස කරන්න නෙවෙයි. අර ඒ කෙනා ruci කරන දේ දුන්නොත් තමයි යාට භාවනාව වැඩෙන්නේ. ඒ නිසා අහනවා ස්වාමීන් වහන්සේ මොනවද වළඳන්න කැමති කියලා. ඉතින් ලිස්ට් එක හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලා අහලා. නේද? හරි අමාරු වැටෙනවා. ඉතින් මේ කැමති જાතියක් හොයා ගන්න නැති වෙන සමහර විට. දැන් මගෙන් අහුව මට කෙලින්ම කියන්න බෑනේ. ඒ නිසා වටෙන් පිටින් අහන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ මොන වගේද වළඳන්න කැමති? නේද? උපස්ථායකකින් අහනවා. ඒ වගේ තියෙනවා. ඉතින් හිතලා කරන්න බෑ. අපි කැමති වෙන අපි දාන්නට දන්නේ. එතකොට අපි කන්න කැමති කැත්ත. අපි දන්නවා ඒ ස්වාමීන් වහන්සේ කන්න වළඳන්න කැමතිද කියලා. ඉතින් ඒක පොඩ්ඩක් කල්පනා කරලා හිතලා බලලා සාමාන්‍ය පොදුවේ මිනිස්සු කැමති කියලා හිතන වර්ග තියෙනවා ලෝකේ. ඒව ආහාරයට දුන්නොත් ඒක ආනිසංස වැඩි. ඒක මාතික මාතාගෙන උපාසකම්ම එක හොඳටම කරගත්තු කෙනෙක් බුද්ධ කාලේ 39ක් ස්වාමීන් වහන්සේලා වැඩලා තියෙන වස්සමාදන් වෙන්න. ඒ 39 භාවනා කරලා දෙන තනි තනියේ ඒ ආරන්ටි කියන කවුරුත් පේන නෑලු. පස්සේ ගෙඩිය ගැහුවට පස්සේ පාරවල් 30කින් 39 එනවා. පස්සේ මෙයා මැව්ව ඇයි තරහ වෙලාද? පාරවල් 30කින් එන්නේ නෑ උපාසකම්ම අපි මේ නිහඬ වතක් පුරනවා. ඒ නිහඬ භාවනාවේදී අපි වෙන වෙනම ඉන්නේ සහ අපි භාවනා කරමු. මොනවායි භාවනා අපිට කරන්න බැරිද? පුළුවන් කියලා දුන්න 233 අපි. කේසාලෝ මනකාදන්ත මේ අම්මට කියලා දුන්න උපාසකම්මට. එයා ගිහිල්ලා භාවනා කළා ගෙදර. එයා ස්වාමීන් වහන්සේට කලින් අනාගාමී වුණ අභිඥාලාභී. එරිදි බලස් සහිත. ඒ අම්මට පරචිත්ත්ව විචාර ඥානෙත් තියෙනවා දැන්. දැන් ඉතින් මොකද කරන්නේ? හිතින් බලනවා පළවෙනි ස්වාමීන් වහන්සේ මොනවද වළඳන්න කැමති? උන්වහන්සේ වෙනම දන් කඳක් හදනවා. ඒ ගිහිල්ලා වැඩිහිටි ස්වාමීන් වහන්සේට දෙවෙනි ස්වාමීන් වහන්සේ මොනවද වළඳන්න කැමති? නුවණින් බැලුවා, හැදුවා. ඔහොම අර ස්වාමීන් වහන්සේ 39ට දාන 30ක් හදනවා මේ අම්මා. ඇයි තේරෙනවා එක එක කෙනා කැමති එක එක ඒවට. එහෙම සප්පාය ලැබෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා සුවසේ භාවනා වැඩිලා ආහාර ලැබිච්ච නිසා රහත් වුණා. බලන්න කලින් බලනකොට හේතුව ඇයි මෙච්චර කල් මන් ලව්ව මේ ඵලය උන්වහන්සේ ලැබුණ නැත්ති බලනකොට ආහාර හරි නැහැ. දැන් එහෙනම් කොහොමත් බැරි වෙනවා. ඇයි ආහාර හරියට අහලා දෙන්නේ නැහැ නේ කවුරු? හිතන විදිහට දැන් ලෝභ කර කරනේ දාන දෙන්නේ මිනිස්සු. පහසු විදිහට දමන්න ඕන විදිහට තමයි දෙන්නේ. අහන්නේ හරි කලාතුරකින් තමයි හොඳ දානයක් අපිට ලැබෙන්නේ. හොඳට හිතලා මල්ලා මතලා හදපු එකක්. නේද? අද උදේ දාන වුණත් අර ටිකක් හොඳට තිබුණායි කියලා කිව්වා කට්ටිය. මට ආරංචි වුණා. ඒ කියන්නේ ආරංචිනේ කේලම් ඕපු දුපෙනවනේ කියන. ඒතකොට ඒකෙන් කියන්නේ මේ යමක් අනිත් අයට වළඳන්න පුළුවන් වෙන දුන්නොත් තමයි පින වැඩි. ඉතින් මාතික මාතාවත් අනාගාම වෙලා අර 39ත් රහත් කරන්න උදව් කරා. රහත් වුණා. ඒතකොට ඒක තමයි ආහාර සප්පාඩේ හොඳ උදාහරණය. කැමති දේවල් දෙන එක. ඉතින් ඒකට පරචිත්ත විචාරණ ඥාණි ලබන්න ඕනේ. මොකද ස්වාමීන් වහන්සේට තහනමක් තියෙනවා මේ මස් මාළු වගේ ඒවා ඉල්ලන්න බෑ.
ප්‍රණිත භෝජන නමයක් තියෙන නමයම ඉල්ලන්න බෑ. ඒක ඇහුවොත් කියන්න පුළුවන්. මෙන්න මෙහෙම දේවල් ගේනද කියලා ඇහුවොත් ආ කැමති නම් ගේන්න. ඔය මාස් මාළු දී කිරි වගේ ඒවා තියෙනවා. වෙඬරු ගිතෙල් එහෙම තියෙන නමයක්. සප්පි නවනීතං තේලං මදුපානිතං. ඔහොමයි පාඩම් කරලා දින අපි. සප්පි ගිතෙල් වෙඬරු මී පැණි තේලං තෙල් වර්ග මදු මී පැණි. වගේ තියෙනවා ඉතින්. ඒවයි ඉතින් මට හොඳටම මතක දැනට පාවිච්චි වෙන හතර තමයි ගොඩමස්, දියමස්, කිරි, දී කිරි. මොදෝපු කිරි, බොන කිරි නේ හරිනේ. ඕවා කටින් ඉල්ලන්න බෑ. මට කිරි ඕනේ. මට මොදෝපු කිරි ඕන ඉල්ලන්න බෑ. කාගෙන් හරි අහන්න නැතුව ඉල්ලන්න බෑ. පැවරීමක් නැතුව. කවරට උපාසක කම්මැනික්කොත් ඔබ වහන්සේ කැමති ඕන දෙයක් කියලා අන්තර පරිස්සමෙන් කියනවා. ඕන දෙයක් කොට ඕන කෑම වර්ගයක් නේ. ඕන දෙයක් කොහොම සාන්නද මොනවිල්ල ඉදන්නේ නැහැ. ඒතර ඒක ලේස මාත්‍රෙ එන්න පුළුවන්. ඒතර ඉඩක් ලැබෙනවා. එතකොට ඒතර කියනකොට පවරණගෙන දැනගන්න ඕන හරියට කියන්නේ මොකද්ද? කැප දෙයක් තියනං ඉල්ලන. අකපේ වල්ලන්න පුළුවන් නැත්තම්. අන්න ඒක. කැප වූ දෙයක් නැත්තම් කියනවා කන්න කැමති දෙයක් තියනං කියන්න ආමුදුරුනේ. දැන් පවර්ලන තියන්නේ උපාසිකා. ඒතර ලැජ්ජ වෙන්න බය වෙන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම මෙම જાති ටිකක් තියනවා. කියන්න බැරනම් ටයිප් කරලා හරි යවන්න ඕන. මැසේජ් එකක් කර. කියන්න ලැජ්ජ නම්. නැත්තම් ලියුම් ලියලා අතර දෙන්න ඕන. මේක තියෙනවා කැමති වර්ග ටික නේ. වැලියුම දෙන්න ගිහින් ඒක කවුරු හරි දැක්කොත් එන්න. ඊට කලින් කන්න වෙනවා. දානට පෙර කන්න වෙනවා. ඒක නිසා ඒක නුවණින් සලකලා මේ කැම කියන જાති ඉල්ලන එක හරි අසෝබනයි. ඔව් කැම ගැන කතා කරන්නේ දෙතිස් කතාවටත් අයිති. ඒ කියන්නේ අර වර කැම වර්ග ගැන මේවා නම් රසයි. මේවා මේ රසයි. මම මේ වගේ කෑම කර්ගයක් කලින් කාලා තියෙනවා. ඕවා කතා කරනකොට අන්න සම්ප්‍රප්පලාප වලට වැටෙනවා. දානයක් ගැන නේ මම කියන්නේ කෑම. තියෙන කෑම ගැන කතා වෙනවානේ. ඒක තමයි. ඒ නිසා ඒක පොඩ්ඩ අඩු කරගන්න ඕන. දින දෙකක් කාලා වෙන දෙයක් බලා සිටීමයි දැන් කරන්න වෙලා තියෙන්නේ. මොකද දැන් කරන්න දෙයක් නැහැ. ඔය හිතනොත් දවස් එක දවසක් හරි රහට කන්න ඕන කියලා ඉතින් අර ෆුඩ් සිටියේ පැත්තේ ගිහින් ඒ අරගෙන හිතෙන්නේ නැහනේ. ආ එනම් කම හිතුනොත් කියන්න. හිතෙන්නේ නැහනේ. ආ එනම් කම. ආ දැන් වෙන්නේ නැද්ද? ආ වෙන්නේ නැහැ කියලා කිව්වෙ මාත් වෙනවයි කියලා. ඒකනේ. හොයනවනේ නේද කන්න. කා එක තමයි දැන් බෑ. දැන් ඕනේ නැහැ. දැන් ඉතින් මෙහෙ ඇත්තෙන්නේ නැහැ ඒවා. නේද? ඒ නිසා අපි අපිට තියෙන දාන වස්තු අපි කිව්වා මොනවද? කරකොල. මුකුම්ම නැති දවසට කරන්න තියෙන්නේ ආ කරකොල ටිකක් දළු පැත්තෙන් එන කඩාගෙන ඒ කැම්මරපුවනේ වෙටි ගලා ආයෙවා හට්ටිය දාලා වතුරත් එක තැම්බුවා. තැම්බුවට පස්සේ ඔය කිරි රහයි කන්න පුළුවන්. තරතියෙන් ගස් ඕනතර කටු තියෙන මම පෙන්නන්නම් පස්සේ. ඔව් කරකොල. ඒවා ගෙඩිත් කනවා. කර ගෙඩි කියලා තියෙනවා. ගෙඩිත් කනවා. ගෙඩිය ඉදුනම රසයි. ඉතින් මම මේ කියන්නේ කර කොලයක් හරි වළඳලා ඉන්න පුළුවන් නම් අන්න වහනකම සාර්ථක වෙනවා. එහෙනම් විකාල භෝජනය කියන එක ටිකක් බැරෑරුම් විදිහට සමහර අය හිතනවා. මන් දන්නේ නැහැ. මට නම් එහෙම හිතෙන්නේ නැහැ. අනිත් අයට හිතනවා ඇති සමහර අයට. අනේ කන්න දුවමද? මේ සමහර මිනිස්සුන්ට මහ මෙරක් වගේ රෑට කන්න දෙන්න පුළුවනේ. සිල් ගන්නෙ නැහැ නිසාම. සිල් නොගන්න හේතුව මොකද? එහම කන්න නැහැ කියලා. මහණෙන්නේ නැති හේතුව අහුවත් කියන්නේ කන්න දෙන්නේ නැති නිසායි. කන්න දිලා මහණ කරන්න බෑනේ. ඉතින් ඒ බලන්න එච්චර මේ නිවන් මාග යන්න තියෙන අවස්ථාව නැති කරගන්නවා අර කෑම ඩිංගිත්ත නිසා. රැයට කාලා කරන වැඩකුත් නැ නිදා ගන්න එකනේ. ඉතින් ඒ නිසා මේක කොයි අතින්වත් හොඳ නැති නිසා තමයි භාග්‍යතුන් වහන්සේ වෛද්‍යවරයෙක් නොවුණත් උන්වහන්සේ වෛද්‍ය විද්‍යාව ගැනත් ඔක්කොම දේවල් දන්නව. බෙහෙත් බේසජ්ජ කන්දකයක්ම තියෙනවා විනය පිටකේ. බෙහෙත් ගැනම තියෙන එකක්. ඉතින් උන්වහන්සේ තරම් වෛද්‍යවරයෙක් නැහැ. ඒත් බෙද මහත්තෙක් වගේ. ඒකේ බෙහෙත් දෙන්නේ නැහැ. මොකද කැප නැති නිසා. නමුත් ඒක විනය පොතේ තියෙනවා. ඒ අනුව මේ කෑමේ තියෙන ආදීනවයත් ඒකෙන් ලෙඩ හැදෙන හැටි උන්වහන්සේ දැකලා තමා රාත්‍රී භෝජනය තහනම් කළා. ඊට කලින් දානේ වන්දනලා තියෙනවා. ඒ තහනම් කරන්න කලින් රැට පිණ්ඩපාත ගිහින් තියෙනවා. රැට පිණ්ඩපාත යනකොට රැ කළුවරයි ගොන්නුන් ඇඟුඩ පවා ගිහින් තියෙන සාන්නාසලා. ඔයාව ගෑනු බය වෙලා වතුර විසි කරනකොට ඇඳුළු වතුර තට්ටේ පුරා ඇඟ පුරා. ඇයි දැන් පිණ්ඩපාත ගිහින් ඇඳුළු වතුර නාගෙන එනවා විහාරෙට. ඇයි ඉතින් දක් පේන්නේ නැහැ ගැහුවා. හිතලා නෙවෙයි. ඔය ඔක්කොම හේතුත් නේ මුල්ලා භාග්‍යතුන් වහන්සේ පැනෙව්වා විකාලේ ආහාර නොගනිය යුතුයි කියලා. එහෙනම් මේක ඉතා පරිස්සමෙන් දැක යුතු ගිහියෙකුගේ පැවිද්දෙකුගේ වෙනස හොඳට තේරෙන තැනක් තමයි මේ කියන විකාල භෝජන වේරමණී සික්කපදේ.
එහෙනම් මම හිතන අදට මේ ඇති කියලා. අදට හෙට දවසෙත් අපිට කතා කරන්න පුළුවන් සිල්පද තව තියෙනවා හතරක්. එහෙනම් ඒක ඉදිරියේදී බලාපොරොත්තු වෙලා දැනට මේ අපි මේ සීලය පිළිබඳ සමාදන් වීමෙන් නැත්නම් කතා බහ කිරීමෙන් රැස් වුණාන යම් කුසල සිතක්. ඒ කුසල සිත ඒකාන්තයෙන් සිල්වත්ව ගුණවත්ව නැනවත්ව නිවන් මඟ පාරමී පුරා